මේ ප්‍රයිම් ටයිම් සන්රයිස් ප්‍රවෘති ප්‍රකාශයයි. අයිබෝවන් සුබූ දැසරක්. ප්‍රයිම් ටයිම් සන්රයිස් උදැසන ප්‍රවෘති ප්‍රකාශය සමගින් මම කෝෂිලා ලියනගේ ප්‍රථමෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් එරට කතානායක ධූරයට. අප්‍රේල් 21 ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වෙයි. කල්මුණෙන් මුහුදු ගිය ධීවරයින් 3 දෙනෙකු අතුරුදන්. පළාත් රැසකට අද සහ හෙට වැසි වැඩිවට බවට කාලගුණයෙන් අනාවැකි. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පෙරවරුවේ රැස්වෙනවා. එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේ අද පෙරවරු 9ට රැස්වන විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීමට පියවර ගන්නා බවයි. අද අපි කැඳවන්න බලාපොරොත්තු වෙන වර්තමාන ආරක්ෂක ලේකම්වරයා සහ තව නිලධාරීන් කීප දෙනෙක්. ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක ලේකම්වරයාගෙන් අපි විමසන්න කැමති මේ සිද්ධියට අදාළව සහ වර්තමානයේ රටේ ආරක්ෂක තත්ත්වය සහ මේ මෙවැනි ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් ප්‍රශ්නයකදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන්. ඒ වගේම විශේෂ වැදගත් කාරණයක් තමයි මේ තේරීම් කරක් සභාවේ සියලුම කටයුතු සජීවීව විකාශනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය හරහා ඒ අනුව සජීව විකාශනයට අවශ්‍ය පහසුකම් අපි සලසනවා. ඒ යටතේ අපි කල්පනා කරන්නේ රටේ සියලුම ජනතාවට සජීවීව මේ තේරීම් කාරක සභාවේ සිදුවන සියලු දේවල් දැනගන්න පුළුවන්. විශේෂයෙන් සාක්ෂි විමසන ආකාරයේ, ප්‍රශ්න අසන ආකාරයේ මේ ආදී සියලුම දේවල් සජීවීව අපි විකාශනය කරන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු කාරක සභාවක් මාධ්‍යයට විවෘත වන්නේ ප්‍රථම වතාවටයි. කල්මුණේ ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 3 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ පද්මප්‍රිය තිස්සර මහතා සඳහන් කළේ පසුගිය 26 වනදා මුහුදු ගිය ධීවරයින් පිරිසක් මෙලෙස අතුරුදන් වී ඇති බවයි. මේ අතර ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පිරිසක් ධීවරයින් ලෙස පලා ගිය බවට වන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් විමසීමක් කළා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලොතනන්ට් කමාන්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එම වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. දමුල්ල වැවල මාර්ගයේ ලේනව සිට වැවල දක්වා කොටස දැඩි ලෙස අවලන් වීම නිසා මාර්ගයේ ගමන් කරන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. කෘෂිකරු මාන්තයේ ජීවිකාව කරගත් පිරිස් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශයක් ලෙස සැලකෙන වැවල ප්‍රදේශයෙන් දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන එළවලු ප්‍රමාණය කිලෝ ලක්ෂයක්. ඒ සඳහා උපයෝගී වන්නේ දමුල්ල වැවල මාර්ගයයි. එම මාර්ගයේ ලේනව සිට වූ කිලෝමීටර් 5ක කොටස දැඩි ලෙස අබලන් වීමෙන් ගොවීන් මෙන්ම ප්‍රදේශවාසීන්ද දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ තම ජනපදයේ පිහිට වූ කාලයෙන් පසුව මෙම මාර්ගයේ නිසි ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු වනු මෙති බවයි. දැන් මේ වැවල ජනපදයේ පිහිටවල අවුරුදු 50යි මේ 2019ට. ඒ කියන්නේ ගමට යන්න එන පැය භාගයකට තරම් බස් එකක් යනවා. නමුත් ඒ කට්ටිය කඩින් කඩ දැන් දුවන්නේ. මොකද පාසල් ළමයි ගොඩක් ඉන්නවා. ඒ මිනිහ හැම කෙනෙක්ම අපහසුතාවයට පත් වෙලා තින්නේ පාරගෙන. ඉතින් මේ දරේ ගමේම කට්ටිය එකතු වෙලා මේ ඡන්ද වර්ධනයකට ඡන්ද හදන්නේ. අවුරුදු 50ක් වෙනවා. දේශපාලඥයෝ එනවා හැමදාම ඡන්ද ටික අරගෙන යනවා. මේක ගැන බලන්න කිසිම කෙනෙක් නැහැ. දැන් මේ ඊයේ පෙරදා දේශපාලඥෙක් දැන් මේ දැනට ඉන්න සංවිධායකවරයා ඕල් 4ක් මම දුන්නා. සංවිධායකවරයා කියන ලබන මාසේ පටන් ගන්නවා කියලා දැන් ජනවාරි මාසේ නම් කියන්නේ. මේ අවුරුදු 5 ඇතුළත බොරු ටිකක්වත් මේ පාරට දාලා නැහැ. හන්දෑවට අතපය නිකන් ගහලා කැඩුවා වගේ මේ වගේ වැඩ කරලා. දැන් මේක ලොකු උදව්වක් මේ වගේ වැඩක් කරලා දෙනවා නම් මේ පාරේ ඔච්චරයි ඉල්ලන්නේ මිනිස්සු. ගිය මැතිවරණයටත් ඇවිල්ලා කට්ටිය මේ පාර දිනුවත් හදලා දෙනවා, පෙරදුනත් හදලා දෙනවා කියලා හදලා මේ විදියට කළු කරනවා කියලා කිව්වට තවම ඒවා වැඩේ කෙරුණේ. අපි රැවටුණා, මේ ගම්මු රැවටුණා. මෙච්චර කාලයක්ම මේ වරවල් ටික වහගන්න කිසිම කෙනෙකුට බැරි වුණා. ප්‍රදේශවාසීන් පැවසුවේ වර්ෂා දිනවලදී මෙම තත්ත්වය තවත් උග්‍ර වන බවයි. අපි ඇත්තටම නොවේදින දුක් විඳිනවා මේ මහපාර නිසා. අපේ දරුවෝ අපි පුදුම ලෙඩ වෙනවා. ඒ කියන්නේ දරුවෝ මාසයක් කර මාසයක්
ලෙඩ වෙලා බෙහෙත් ගෙන්ට හැමදාම මේ බලන්න මේ ගෙවල් තියෙන මෙතන ළඟ මේ පාරින්දලා අඩි 10ක් 12ක් ඇති හැමවෙලේම පුංචි ඩස්ටියක් එනවා ඉතින් මේ ඇස්සේ එම්බිරිසාව කැස්ස එම්බිරිසාව ඇදෙනවා අවුරුදු මම හිතන්නේ අවුරුදු 30කට 35කට එහා මම දකින්න දන්න කාලේ ඉඳලා මේ වගේ තමයි මේ පාර තියෙන්නේ ඉතින් මේක හදන්න කිසිම බලධාරියෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ දමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. විමලසේන මහතා ගෙන කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ මාර්ගය සභාවට අයත් මාර්ගයක් වන අතර එය නඩත්තු කිරීම අපහසු බැවින් මධ්‍යම පළාත් සභාවට පැවරූ බවයි. එම නිසා පළාත් සභාව විසින් මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කළ යුතු බවද ඔහු පවසනවා. ඉකුත් 25 වෙනිදා සැකකරුවන් දෙදෙනෙක් විසින් වෙළඳ සැලක තිබූ ජංගම දුරකථනයක් සොරා ගන්න අයුරු එහි තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම සැකකරුවන් විසින් එදින වෙළඳ සැල වෙත බඩු මිලදී ගැනීමට මෙන් පැමිණ තිබූ බවයි. සොරාගෙන ඇත්තේ වෙළඳ සැලේ සේවකයෙකුගේ ජංගම දුරකථනයක්. සැකකරු විසින් දුරකථනය සොරා ගන්න ආකාරයද වෙළඳ සැලේ CCTV දර්ශනවල සටහන්ව තිබුණේ මෙලෙසින්. සැකකරුවන් තරුණීන් බවට මේ වන විට එම දර්ශන තුළින් අනාවරණය වී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අද සහ හෙට දිවයින නිරිත දෙක කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලිකුල විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ බස්නාහිර දකුණ සබරගමුව සහ මධ්‍යම පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. සහ හෙට යන දිනයන්වල තාවකාලිකව වර්ෂාපතනයේ වැඩිවීමක් සමා අපි දකින්නේ. මේ හේතුව නිසා දිවයිනේ නිශ්චිත කොටස සාමාන්‍යයෙන් ආහස අඳුරු ස්වභාවයක් තියෙන පුළුවන් වලාකුළුින් බරව. ඊට අමතරව අපිට කියන්න පුළුවන් බස්නාහිර දකුණු සබරගමු සහ මධ්‍යම වගේ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. සමහර අවස්ථාවල වයඹ පළාතට වැසි වාර කීපයක් ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ඌව පළාතට සහ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කීපයක තැනින් වැසි හෝ ගිගුලන් සහිත වැසි ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. මේම පළාත්වල විශේෂයෙන්ම බස්නාහිර සබරගමු මධ්‍යම සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සාමාන්‍ය මිලිමීටර 100ක පමණ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගිගුරුන් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තොත් පුත්තලම ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. සුළඟේ වේගය ගත්තොත් වැඩි මුහුදු සීමා ගත්තොත් පුත්තලම සිට මන්නාරම හරහා කංකාසන්තරය දක්වායි මාතර ඉඳන් පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟ ප්‍රධාන වශයෙන් නිත්‍ය දිශාවෙන් කමන්නේ වේගය 60 කිලෝමීටර 40ක 50ක අතර දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වැසි පවතින අවස්ථාවන්දී මේ මුහුදු සීමාව තරමක් අඩු වීමේ හැකියාවක් තියෙනවා. සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ යවුන් කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන 19 පහළ යවුන් කණ්ඩායම සමත් වුණා. තරගයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ කොඩාන්කනේදී පැවැත්වුණා. කාසේ වාසේ දින ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුට පහර දීමටයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා මුල් පෙළ ප්‍රතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකිවේ නැහැ. පළමු කඩුලු 6 බිඳවැටුවේ ලකුණු 69ක් තුළදී නායක නිපුන් ධනංජය ලකුණු 15ක් රැස් කළා. අවිෂ්ක තරඳු ලකුණු 54ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් රෙහන් සංජය නදවි ලකුණු 48යි අක්තර් ෂාක් ලකුණු 32ට කඩුලු 2ක් තබා ගත්තා. පන්දුවර 50 අවසානයේදී ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 220ක් පාකිස්තාන යවුන් කණ්ඩායමේ පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 33කදී බිඳවැටුණා. ආරම්භක ප්‍රතිකරු හයිද අලි ලකුණු 56යි නායක රොහලි නසීර් ලකුණු 87ක් රැස් කළා. ජුනයිට් ඛාන් ලකුණු 30යි දිලිෂාන් මදුසංක ලකුණු 24 කඩුලු 2ක් තබා ගත්තා. නවොත් පර්ණවිතාන ලකුණු 51 කඩුලු 2යි තරගයේ අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබේදී කඩුලු 7ක් දැවී පාකිස්තාන යවුන් කණ්ඩායම තරගයේ ජයගත්තා. ඒ සමගින් ප්‍රයිම් ටයිම් සන්රයිස් උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. ලයිව් @55 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් යළිත් හමු වෙමු. අයබෝවන්.
Hotline 0114-896-896. www.newsfirst.lk. Feedback at newsfirst.lk.